අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමයෙන් නවදහණිය පුවත් සිරස්තල වෙත භික්ෂුණී ශාසනය ආරම්භ වීම ඇතුළු වැදගත් සිදුවීම් රැසක් සිදු වූ උතුම් බිනරපුන් බොහෝ දිනය අදයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය දියුලපිටිය පින්නකැලේවත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ සිට අද දිනය පුරා රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කරන බව ජනපති අවධාරණය කරයි 19 වන සංශෝධනයේ නිර්මාණය වූ වැදගත් ආයතන සුරක්ෂිත කිරීමට විපක්ෂයක් ලෙස කටයුතු කරනවා විපක්ෂ නායක කියයි දැන් අවධානය දේශීය පුවත් වෙතයි භික්ෂුණී ශාසනය ආරම්භ වීම ඇතුළු ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනරපුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනරපුන් පොහෝ දිනය අදට යෙදී තිබෙනවා මෙම පොහෝ දිනයේ වැදගත්ම සිදුවීම ලෙස සලකනු ලබන්නේ භික්ෂුණී ශාසනය ආරම්භ වීමයි කාන්තාවන්ට පැවිද්ද ලබා දෙමින් මහා ප්‍රජාපති ගෞතමිය ඇතුළු කාන්තාවන් 500 දෙනෙක් සසුනට එක් වූයේද අදවන් බිනරපුන් පොහෝ දිනකයි බෞද්ධාගම හා සැබැදී පැරණි පොතපතෙහි සඳහන් වන්නේ තපස්සු බල්ලුක වෙළඳ දෙබෑයන් විසින් බුදුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේ තැන්පත් කරමින් ගිරිහඬු සෑය ඉදි කිරීමද අදවන් දිනක සිදු වූ බවයි වස්සමේ අතරමැදි පොහෝ දිනේ ලෙසද මෙම උතුම් බිනරපුන් පොහෝ දිනය සලකනු ලබනවා අදට යෙදී තිබෙන බිනරපුර පසළොස්වක පොහෝ දිනය නිමිත්තෙන් වූ සියත අමාවස්ස පෝදා සජීවී විකාශය මෙවර ගෙන ඉන්නේ දියුලපිටිය පින්නකැලේ වැත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානයේ සිටයි සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අද දිනේ පුරා දියුලපිටිය පින්නකැලේ වත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙනවා සියත අමාවැස්ස පෝදා සජීව විකාශය අදාළුවම ආරම්භ වුණේ උවැසි උවැසියන් අෂ්ටාංගශීලී සමාදන් කරවමින් පින්නකැලේ වත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාමාධිපති මීගමු හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ශාසන සෝපන පූජ්‍ය වෙණිවැල්පිටියේ පියදාසී නායක ස්වාමින් වහන්සේ විසින් පිරිස අෂ්ටාංගශීලී සමාදන් කරවීම සිදු කළා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ආමි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පුන්නං ආම්බන්තේ ඉන්නනතුරුව කෙටි අනුශාසනාව පැවැත්වුවේ පින්නකැලේවත්ත ශ්‍රී ප්‍රියදර්ශනාරාම විහාරවාසී පූජ්‍යපාද මානිංගමුවේ සුජාත ස්වාමින් වහන්සේ විසින් මේ ලක්වාසීන්ට බුදුදහම තරම් ඖෂධයක් ලෝකේ තව ඇත්තේ නැහැ ඉන්නනතුරු පැවති ධර්ම දේශනේ සඳහා වැඩමවවදාලේ දියුලපිටිය ගණේවත්ත පුරාණ බෝධිමලු විහාරයේ ඇතුළු පංචමහා විහාරාධිපති දියුලපිටිය සාසනාරක්ෂක බල මණ්ඩලයේ ලීකකාධිකාරී ශාස්ත්‍රවේදී පඬිත වරාදෙල විමල බුද්ධිනා හිමියන් මේ වේලාවේදී හැමදෙනාම තමන්ගේ සිරිනේ සංගරත්නය බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ මෙනෙහි කරමින් එපිට විශ්වාසී ප්‍රසාදේ පැහැදී මුස්සේ උතුම් ශ්‍රද්ධාව ඔබේ සිත්වල ජනිත කරගන්න ඒ ශ්‍රද්ධාවෙන් යුක්තව කල්පනා කරන්න අපි මේ අවස්ථාවේදී අපේ ජීවිතයට මේ ධර්ම දාන මේ පින්කම තුලින් රැස් කරගත් සියලුම් පුණ්‍ය ධර්මයන් අපවත් ලෝකියත් ශාසනයත් සුරකින්න මේ ස්ථාන්ට අධිග්‍රහීත සියලුම් දිව්‍ය රාජයන් වහන්සේලාද මේ පින් අනුමෝදන් වෙත්වා ගෙන් දුලපිටි පුරවරට මේ අමාවැස්ස දහම් වැඩසටහන කැඳාගෙන ආපු සියත රූපවාහිනී කලමනාකාරීත්වයට අධ්‍යක්ෂ මණ්ඩලයට සේවක කාර්කාදී පින්වත් හැමදිනට විශේෂ පුණ්‍ය ආනුමෝදනාව අපි පුද කරන ලබන ඉන් අනතුරුව පැවති ධර්ම දේශනාව මෙහි වූයේ පූජ්‍යපාද උඩුවී ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසින්
ඇති මිනිසියෙකු හැටියට යථාර්ථයේ දකිමින් සාර්ථක ජීවිත සැනසිරිදායක ජීවිත ගත කරන්නට අපි බලාපොරොත්තු වන උදාර විමුක්තිය සලසා ගැනීම දක්වා අපේ මේ ආයු කාලය තුළ වීරිය ගොඩනගා ගැනීමට අවශ්‍ය කරන බලය ශක්තිය උවමනාව සැලසේවා අගුණ දහම් දුරු වේවා ගුණ දහම් බැඩ දියුණු වේවා ඔබ අපි හැමතෙම උතුම් නිවන් සුවයම පසක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු අග්‍රාමාත්‍යවරයාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන අමාදම් සිසලස ධර්මදේශනාමේ පින්කමද මෙවර අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා ඉන් අනතුරුව සජීවී ධර්ම කතිකාව ආරම්භ වූ අතර දර්ශනපති පූජ්‍ය බලපිටියේ සිර සීවලී හිමියන් සහ පූජ්‍යපාද මානිංගමයේ සුජාත හිමියන් විසින් එම ධර්ම සාකච්ඡාව මෙහෙවනු ලැබුවා ධවල සම්බුද්ධ පූජාව පැවැත්වුවේ ඉන් අනතුරුවයි අමාවැස්ස පෝදා සජීව විකාශය තුලින් අද දවස පුරා සදහවත් ඔබ වෙනුවෙන් ආගමික වැඩසටහන් රැසක් සූදානම් කර තිබෙනවා රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරකදී ප්‍රතිසංස්කරණය කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ කාර්යභාරය සහ වගකීම පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් ඊයේ පසුරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්ුණා ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රටේ සියලු මාර්ග ඉදිරි සිව් වසරේදී ප්‍රතිසංස්කරණය කරන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී අවධාරණය කර සිටියේ දිස්ත්‍රික් රසක ජනතාව මුහුණ දී සිටින ගැටලු වලට විසඳුම් දෙමින් ජාතික ආර්ථිකය ගොඩනැගීමට සක්‍රීයව දායක වන්නේ ජනාධිපතිවරයා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගෙන් ඉල්ලා සිටියා අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් සමග එක්ව රාජ්‍ය යාන්ත්‍රණය කාර්යක්ෂමව යොදා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට දිස්ත්‍රික් කමිටු සභාපතිවරුන්ට විශාල වගකීමක් පැවරී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළා දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති දුර සඳහා අමාත්‍යවරුන් නොවන තරුණ මන්ත්‍රීවරුන් පත් කළේ ඔවුන්ගේ මුළු කාලයම ඒ සඳහා වැය කිරීමට බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ 19 වන සංශෝධනය හරහා නිර්මාණය වූ වැදගත් ආයතන රටේ යහපත උදෙසා අහෝසි කිරීමට නොව ශක්තිමත් කිරීම සඳහා විපක්ෂයක් ලෙස කළ හැකි සියලු දේ සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ගැටපේ රාජෝපවනාරාමේ විහාරාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැදක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාතිවිත අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ පස්වරුවේ පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ වෙත පැමිණියා. එෙහිදී ගැටඹේ රාජෝපවනාරාමේ විහාරාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරි විමල නාහිමිපාණන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම 19 වෙනි සංශෝධනයේ නිර්මාණය වුණු වැදගත් ආයතන රැසක් තිබෙනවා. රට තුළ යහපත් පාලනයක් වෙනුවෙන් නිර්මාණය විය යුතු ආයතන අපි ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම තොරතුරු දැනගැනීමේ පනත මේ රටේ ජනතාවගේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හැටියටයි අපි දකින්නේ. ඒ නිසා ඒ සියල්ලක්ම වෙනුවෙන් මේ නිර්මාණය වුණු ආයතන අවශ්‍ය කරන්නට නොවේ ශක්තිමත් කිරීම සඳහා විපක්ෂයක් හැටියට අපිට කළ හැකි සියලුම දේ අපි කරන්න බලමු. අපි දන්නේ නැහැ 19 වෙනි සංශෝධනයේ මොන දේවල් ඉවත් කරනවද මොන දේවල් අතුලත් කරනවද කියලා. අපි මේ සියල්ලකටම සූදානම්. යහපත් පාලනයක් උදෙසා නිර්මාණය වුණු ඒ යහපත් ආයතන සහ විධි විධාන අපි හදවතින්ම සුරක්ෂා කරන්නට අපි බැඳිලා සිටිනවා. එම පුවතත් සමගින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දින
පතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.